සුභෝභෝගී ලෙස ජීවත් වෙන කිතුනුවන් ඔවුන්ට ප්‍රශ්නයක් ආපුවාම ඔවුන් මෙසේ සඳහන් කරනවා. ඇයි දෙවියන් වහන්සේ මට ආශිර්වාද කරේ නැත්තේ? ඇයි දෙවියන් වහන්සේ මාත් එක්ක නැත්තේ? ඇයි මට මෙහෙම වෙන්නේ? බොහොම සුභෝභෝගී ලෙස ජීවත් වෙන කිතුනුවන් ඔවුන්ට ප්‍රශ්න සුභෝභෝගී ලෙස ජීවත් වෙන කිතුනුවන් ඔවුන්ට ප්‍රශ්නයක් ආපුවාම සුභෝභෝගී ලෙස ජීවත් වෙන කිතුනුවන් ඔවුන්ට ප්‍රශ්නයක් ආපුවාම ඔවුන් මෙසේ සඳහන් කරනවා. ඇයි දෙවියන් වහන්සේ මට ආශිර්වාද කරේ නැත්තේ? ඇයි දෙවියන් වහන්සේ මාත් එක්ක නැත්තේ? ඇයි මට මෙහෙම වෙන්නේ? බොහෝ මිනිසුන් සඳහන් කරනවා. එලෙස ප්‍රකාශ කරන ජනතාවට තමයි මම අද පණිවිඩයක් ගෙනලා තියෙන්නේ. පැහැදිලිවම කිතුනු ශාසනයේ ඉතිහාසය නොදන්න නිසා තමයි ඔවුන් එලෙස දෙවියන් වහන්සේට දොස් පවරන්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ විශ්වාසය තැබුණ නිසා රජය තීරණය කරනවා ඔවුන් කිසිම වෙළඳපොළකින් කිසිම බඩුවක් ගන්න බැරි වෙන පිණිස ඔවුන්ට නියෝගයක් නිකුත් කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල තබා තිබුණු විශ්වාසය නිසා ඒ ජනතාවගේ සියලු දේපල රත්තරන් රන් භාණ්ඩ හැමදේම රජය විසින් පැහැර ගන්නවා. කාන්තාවන්ව දූෂණය කරලා මරණ පිණිස රජය නියෝග කරනවා. ඒ විතරක් නෙමේ, බොහෝ තරුණයන්ව සිරගත කරලා වහල් භාවයට තබලා ඔවුන්ගේ රාජ්‍යයේ රජේ කාර්යයන් කරන පිණිස ඔවුන් යොමු කරනවා. මෙම කූර සිදුවීම් සිදුනා වූ කාලය තමයි ඩොමීතියන් අධිරාජ්‍යගේ කාලය. මගේ සහෝදර සහෝදරියනි, මීට ප්‍රථමයෙන් මම කතා කළා නීරෝ අධිරාජ්‍යගේ කාලය. ඔබ ඒ වීඩියෝ එක බලලා නැත්නම් ඒ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එකට එන්න. එතකොට තමයි ඔබට පැහැදිලිව තේරෙන්නේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ කාලේ රෝම අධිරාජ්‍යය විසින් ඔවුන්ට කොයිතරම් පීඩාවන් තිබුණද, ඔවුන්ට කොයිතරම් බාධාවන් තිබුණාද, ඔවුන්ට සේවය කරන්න, ඔවුන්ට දෙවියන් වහන්සේට නමස්කාර කරන්න කොයිතරම් අධිරාජ්‍යයක් විසින් කොයිතරම් ප්‍රශ්න පීඩාවන් ඇති කළාද කියන එක ගැන මම පැහැදිලිව කතා කරනවා. ඔබ මේ වීඩියෝ එක බලලා නැත්නම් කලින් වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක බලන්න. අද දවසේ මම කතා කරන්නට යන්නේ ඩොමීටියන් අධිරාජ්‍යගේ කාලයේ කොමක්ද සිදුවුනේ කියන එක ගැන. නීරෝ අධිරාජ්‍යගේ කාලෙන් පසුව සභාව බලාපොරොත්තුෙන් හිටිය අපිට නිදහසක් කොහෙන් හරි ලැබෙයිදෝ කියලා. මේ වකවානුවේදී තමයි ඩොමීටියන් කියන අධිරාජ්‍යපත් වෙන්නේ. නීරෝ අධිරාජ්‍යගේ කාලයේ තිබුණු පීඩාවන් වලට වඩා දරුණු බරපතල පීඩාවන් මොහුගේ කාලයේදී සිදුවන්නට පටන් ගන්නවා. ක්‍රිස්තු වර්ෂ 81 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 96 දක්වා ඔහුගේ රාජ්‍ය පාලනය සිදු වෙනවා. ඔහු තමන්ව දෙවියන් ලෙස තම රාජ්‍යයට හඳුන්වා දෙනවා. සියලුම ජනතාව මට නමස්කාර කරන්න ඕන, මට සේවය කරන්න ඕන කියලා ඔහු සඳහන් කරනවා. එසේ නමස්කාර නොකරපු අයට දඬුවම් ලැබෙන බව ඔහු සඳහන් කරනවා. මේ අවස්ථාවේදී කිතුනුවන්ට නමස්කාර කරන්නම බැරි වෙනවා. ඔවුන් මේක ප්‍රතික්ෂේප කරනවා. තව දෙයක් තමයි, කිතුනුවන් හමුදාවට බැඳෙන්නේ නැහැ. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ තමයි රටේ ඉන්න හොඳ තරුණයෝ, හොඳ වයසේ ඉන්න අයව අරන් ගිහින් යුද්ධයට එකතු කරගන්නවා. නමුත් කිතුනුවන් ඒට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි, ඔවුන් සම්බන්ධ වුණොත්, ඔහුගේ රජයේ හමුදාවට බැඳුනොත් අනිවාර්යයෙන්ම රජයේ නායකයාට ඔවුන් නමස්කාර කරන්න වෙනවා. මේ නිසා තමයි කිතුනුවන් මොනම අවස්ථාවකටවත් ඒ දේවල් වලට සම්බන්ධ වෙන්නේ නැත්තේ. මේ හේතුව නිසා ඩොමීටියන් අධිරාජ්‍යය පවසනවා ඔවුන්
දේශ ද්‍රෝහි බවට ඔවුන් සඳහන් කරනවා ඔවුන්ව පත් කරනවා ඔබ බලන්න කිතුනන් කිසිම වැරද්දක් ඒ ස්ථානයේ කරේ නැහැ ඔවුන් දේශය තුල විශ්වාසවන්ත ජීවත් වන මිනිස්සු මොකද කිතුනුවන් අන් දෙවිවරුන්ට අන් රූපවලට කිසියම් දෙයකටවත් ඔවුන් නමස්කාර කරේ නැහැ මන්ද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කරනවා අපගේ දෙවියන් වහන්සේ ජීවමානයි අපගේ දෙවියන් වහන්සේට රූපයක් නැහැ අපගේ දෙවියන් වහන්සේ මේ පොළවේ තිබෙන කිසිම දෙයකට සමාන කරන්න බෑ ඔවුන් පවසනවා කොහොමද අපි රජකට නමස්කාර කරන්නේ රජ කෙනෙක් කියන්නේ ඔවුන් මිනිස්සෙක් ඔව් දවසක මැරෙනවා අපි කොහොමද ඌට නමස්කාර කරන්නේ අපගේ දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ මේ හේතු නිසා ඔවුන්ට පීඩා කරන්න පටන් ගත්තා ඒ විතරක් නෙමෙයි ඩොමිනියන් කුමක්ද කරන්නේ ඒ කාලයේදී බදු අය කරා බදු අය කරනවා කියලා කිව්වම මේ කැම බීම වල බදු විතරක් නෙමෙයි ඒ කාලයේදී දේවස්ථාන වලට එන හැමෝගෙම බදු අය කරා ඒකත් ඔවුන්ට ප්‍රශ්නයක් වුණා මොකද මේ කිතුණුවන් ගෙන් කවදාවත් අපිට රුපියලක්වත් හම්බ වෙන්නේ නැහැ මේ දෙත් ඔවුන්ට ප්‍රශ්නයක් කළා තිබුණා මේ දේවස්ථාන උත්සව වලදීත් ඔවුන් මුදල් අය කරන්න පටන් ගත්තා බදු අය කරන්න පටන් ගත්තා කිතුණුවන් පැහැදිලිවම ප්‍රකාශ කරනවා අපි ඔබගේ දේවස්ථාන වලට එන්නේ නැහැ අපි ඒ දේවල් වලට නමස්කාර කරන්නේ නැහැ ඉතින් ඇයි අපෙන් බදු ඉල්ලන්නේ අපි ඒ වලට බදු දෙන්නේ නැහැ දෙගෙනෙකුට කන්න නැද්ද අපිට කියන්න අපි ඔවුන්ට කන්න දෙන්න කෙනෙකුට ඉන්න තැනක් නැද්ද අඳින්න දේවල් නැද්ද කියන්න අපි ඔවුන්ට දේවල් දෙන්න නමුත් අපි මේ වැරදි දේවල් නම් අපගේ දෙවියන් වහන්සේට විරුද්ධව වැරදි දේවල් නම් අපි කිසිම දාක කවම දාකවත් අපි කරන්නේ නැයි කියන එක ඔවුන් නිසකව ඌ අධිරාජයට ප්‍රකාශ කරනවා මේ දේ ඔවුන්ට ප්‍රශ්නයක් වෙන්න පටන් ගත්තා අධිරාජයට හෙන ප්‍රශ්නයක් වෙන්න පටන් ගත්තා මේ කාරණාව ඉන්පස්සේ ඌ බොහෝ ලෙස කිතුනුවන්ට පීඩා කරන්න පටන් ගන්නවා ඒ විතරක් නෙමෙයි ඌ කියනවා අනිවාර්යයෙන්ම ඔබ බදු ගෙවන්න ඕනේ මේ දේශේ ඉන්නවනම් මේ දේශේ ඉන්නවනම් අනිවාර්යයෙන්ම රජයට ඔබ බදු ගෙවන්න ඕන එතකොට කිතුනුවන් සඳහන් කරනවා අපෙන් ඇයි මේ මුදල් ඉල්ලන්නේ අපි මේ මුදල් දෙන්නේ නැහැ අපගේ දේව වචනේ අපගේ දෙවියන් වහන්සේ පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා බදු ගෙවන්න එපා කියලා අපි ඒ වගේ දෙයක් කළොත් අපි අපේ දෙවියන් වහන්සේට විරුද්ධ දෙයක් කරනවා හා සමානයි අපි ඒ පාපේ නම් කවදාවත් කරන්නේ නැහැ කියලා ඔවුන් අධිරාජයාට සඳහන් කරනවා ඔවුන් පැහැදිලිවම කියනවා කරුණාකරලා අපිට නම් කරදර කරන්න එපා මොකද කෙනෙකුට කන්න නැත්තම් කෙනෙකුට බොන්න නැත්තම් අපිට කියන්න අපි ඒක කරන්න නමුත් මේ ආගම කියන දේ ගාගෙන සම්බන්ධ කරගෙන අපිට පීඩාව නැති කරන්න එපා එලෙස සඳහන් කරපු ගමම ඌට විශාල තරහක් ඇති වෙනවා කිතුමන් කෙරෙහි ඉන්පසුව තමයි ඉතා විනාශයක් පටන් ගන්න යන්නේ ෆර්ස්ටිකියුෂන් කියලා ඒ කියන්නේ කිතුනුවන්ට විරුද්ධව අධිරාජ්‍ය විසින් පීඩාවන් පටන් ගන්න යනවා කිතුනුවන්ව ඉතා කූර ලෙස පීඩා කරපු කාලයක් තමයි නීරෝ අධිරාජ්‍යගෙන් පසුව ඩොමිටියන්ගේ කාලයේදී මේ කාලයේදී ඉතාමත් කුරිරු ලෙස මිනිසුන් ඝාතනය කරනවා මොන වගේ පීඩාව නැති කරන්න පටන් ගත්තද කියනවා නම් පෙතමෙන්ම කිතුනුවන්ව මාකට් එකට ඒ කියන්නේ වෙළඳ ස්ථානවල වලට කඩවල් වලට යන එක සම්පූර්ණ තහනම් කරනවා බඩු ආදී කැම බීම කිසිම දෙයක් ගන්න එක සම්පූර්ණ තහනම් කරනවා කිතුනුවන්ට ප්‍රථමයෙන්ම කිතුනුවන් දුක් විඳින්න පටන් ගන්නවා කන්නට කිසිම දෙයක් නැති වෙනවා බොන්නට කිසිම දෙයක් නැති වෙනවා පළවෙනි පීඩාව නමුත් කිතුනුවන්ගේ නිර්භීතකම කොපමණද කියලා බලනවා නම් ඔවුන් ප්‍රකාශ කරනවා අපිට කන්න තිබුණත් නැතත් අපි දෙවියන් වහන්සේට නම් විරුද්ධ වෙන්නේ නැහැ. ඔබ කියන ඔබටවත් ඔබගේ රූපවලටවත් අපි නමස්කාර කරන්නේ නැහැ කියලා ඔවුන් එක හෙල්ලෙම ඔවුන් පවසනවා. ඉන්පසුව කිතුනුවන්ගේ දේපළවල් ඔවුන්ගේ වස්තු
ඔවුන් එකතු කරගෙන තිබුණු ඔවුන්ගේ රන් බාණ්ඩ මේ හැම දෙයක්ම රජයේ විසින් පැහැර ගන්නවා. රජයේ විසින් සියල්ල ගන්නවා. ඩොමිටියන් කල්පනා කරනවා මේ දේ කරලා හරි ඔවුන් අපිට යටත් වෙයිද? ඔවුන් අපිට නමස්කාර කරයිද කියලා ඔවුන් බලාපොරොත්තු වෙනවා. බලන්න මේ නපුංසක අධිරාජ්‍ය කරන්න පුළුවන් හැම පීඩාවක්ම කිතුනන්ට කරලා අවසානයේදී කාන්තාවන්ට අත තියන්න පටන් ගන්නවා. ඔබ දන්නවද රජේ නියෝග කරනවා කිතුනුවන්ගේ නිවස් වලට පැනලා තරුණ ළමයින් තරුණ කාන්තාවන්ව දූෂණය කරලා මරන්න නියෝග කරනවා. මොනතරම් කූර අධිරාජ්‍යද, මොනතරම් කූර මිනිස්සුද, කොයිතරම් නිවටද. මේ කාලෙදිවත් ඔවුන් වෙනස් වුණේ නැහැ. දෙවියන් වහන්සේට තිබුණු ප්‍රේමය, දෙවියන් වහන්සේට තිබුණු විශ්වාසය ඔවුන් වෙනස් කරගත්තේ නැහැ. මේ අමාරුකම් මැද්දේ කිතුනුවන් දෙවියන් වහන්සේට දන ගන්න පටන් ගන්නවා. දෙවියන් වහන්සේ ඉදිරියේ නමස්කාර කරන්න පටන් ගන්නවා. දෙවියන් වහන්සේ ඉදිරියේ ආඥා කරන්න පටන් ගන්නවා. ඔවුන්ගේ පීඩාව ඔවුන් ප්‍රකාශ කරන්න පටන් ගන්නවා. උන්ට එච්චර අමාරුයි, එච්චට මහත් වූ පීඩාවන් උන් ඇති කරේවා. සභාව නැතුළට රිංගලා තරුණ ළමයින්ව, තරුණ කාන්තාවන්ව කණ්ඩන බොණ්ඩන ජීවත් වෙන විදියක් නැහැ, ඉන්න තැනක් නැහැ. තරුණ පිරිමි ළමයින්ව අරන් ගිහිල්ලා බලෙන්ම වැඩවලට දැම්මා. අමාරුම වැඩවල වලට වොන් යොමු කරේවා. ඉන් පසුව ඩොමිටියන් තීරණයක් ගන්නවා සභා නායකවන්ව විනාශ කරන්න. මොකද සභා නායකවන් හිටියොත් තමයි, පූජකව හිටියොත් තමයි මේ ආගම මේ හැම දෑත්ම පතුරුවන්නේ. ඔවුන්ව විනාශ කරලා දැමනම් මේ ඉන්න හැම කිතුනෙකම අයාලේ ආගමක් දාමක් නැතු ඔහෙ විනාශ වෙලා යයි කියලා ඔහු බලාපොරොත්තු වුණා. මේ කාලෙදි තමයි බොහෝ කිතුනු නායකයන්ව අපි දන්න යේසුස් වහන්සේගේ ගෝලීය 12 දෙනාගේ එක්කෙනෙක් වෙන යොහන්තුමාව සභා ඉතිහාසයේ කියනවා, සභා නායකයෝ කියනවා තෙල් තාච්චු වලට දාලා ඔවුන් පුච්චලා මැරුවා කියලා කියනවා. යොහන්තුමා විතරක් නෙමෙයි මේ කාලේ ජීවත් වුණා වූ අන්තිපස් කියන සභා නායකයාවත් මෙලෙසම කූර ලෙස තෙල් තාච්චු වලට දාලා ඔවුන් මැරුවා කියලා සභා නායකයෝ සඳහන් කරනවා. මේ කාලෙදි තමයි, මේ ඩොමිටියන්ගේ කාලෙදි තමයි යොහන්තුමාවත් පත්මොස් දූපතට ගිහින් දාන්නේ. දේවදරුවෝ නිර්භීතව නිසකව හිටියා දෙවියන් වහන්සේට නම විරුද්ධ වෙන්නේ නැහැ කියලා. මේ කාලෙදි ඩොමිටියන් තීරණය කරනවා මේ කිතුණුවන්ව කුරුසේ ඇනගහලා මරන්න ඕනේ කියලා. නියෝග කරනවා. ඉන්පසුව බොහෝ මිනිසුන් අරන් ගිහලා කුරුසය අනගහලා මරනවා. ඔබ දන්නවද බොහෝ අමාරුම කූරම මරණය තමයි මේ කුරුසය අනගහලා මරණය. රෝම අධිරාජ්‍යෙම තිබුණ කූරම දඬුවම තමයි මේ කුරුසය අනගහලා මරණ එක. දේශ ද්‍රෝහියෙකුට දෙන බලවත්ම දඬුවම තමයි මේ කුරුසය අනගහලා මරණයටපත් කිරීම. මේ කුරුසියේ ඔබ දන්නවද දවස් දෙක තුනක් සතියක් මේ කැලේ අත් දෙකටයි කකුල් වලට ඇන ගහලා එල්ලලා ලේ ගලලා ගලලා ධනිස් වලට පණ නැතුව එහෙමම නැමෙනවා, එහෙමම නැමිලා ඉන්නවා. මේ අවස්ථාවේදී හුස්ම හිර වෙලා උන් කෑ ගහලා කෑ ගහලා කෑ ගහලා වේදනාවේ බැරිකමට කෑ ගහලා කෑ ගහලා බැරිම තැන කෑ ගහන එක, ඊට පස්සෙත් කෑ ගහන්න බැරි අවස්ථාවේදී ඔබ දන්නවද සතුන් ඇවිල්ලා කපුටු බොහෝ සතුන් උන්ගේ ඇස් මස් ඉරලා උන් මරණයටපත් කරනවා. මේ තරම් කූර දරුණුම වද හිංසාවන් දුන්නා එදා කිතුණුවන්ට. මේ වගේ බොහෝ කිතුණුවන්ට කුරිරු ලෙස
මරණයට පත් කරපු කාලය තමයි මේ ඩොමිටියන්ගේ අධිරාජ්‍ය කාලය. මගේ සහෝදර සහෝදරිය අපි කල්පනා කරලා බලමු පොඩ්ඩක් අපිට මොනවද අහම් වෙලා තියෙන පීඩාව. අපේගේ ජීවිතේ අපිට ඇතිවෙන පුංචි හේතු පුංචි කාරණාවන් අපි කරුණු කොටගෙන අපි හිතනවා අපිට ගොඩාක් පීඩාවන් අපේ ජීවිතේට ඇති වුණා කියලා. ඇත්තම බලනවා නම් අපිට මොනවද ඇති වෙලා තියෙන පීඩාවන්. අපිට කිසිම පීඩාවක් නැහැ. අපිට ඇවිල්ලා තියෙන පීඩාවන් නෙමෙයි බලන් යද්දී. කිතුණුවන් ඉතිහාසය කොයිතරම් කෝරිරු වද වේදන වලට මූණ දීලා තියෙනවද? ඔබට පීඩාවක් එන මොහොතේදී, පරීක්ෂාවක් එන මොහොතේදී, අමාරුකමක් එන මොහොතේදී, බැරිකමක් එන මොහොතේදී, ලෙඩක් දුකක් හැදෙන මොහොතේදී ඔබ කනස්සලට පත් වෙන්න එපා. මොකද දෙවියන් වහන්සේ ජීවමානයි. උන්වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ ඔබේ ජීවිතේ. එදා කිතුණුවන්ව ඒ අමාරුකමින් ඒ වේදනාවෙන් උන්වහන්සේ ගලව ගත්තා නම් අද ඔබ මාව ගලවන්නත් උන්වහන්සේ බලවත් සිටිනවා. ඔබ හැමෝටම ජේසු පිටයි. අපි ඊළඟ වීඩියෝ එකේදී අපි හැමෝම